ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සංධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ අදාළ තීන්දුව පක්ෂයේ සීල්ම මට්ටම්වල සංවිධාන යාන්ත්‍රණය තුල සාකච්ඡා කිරීම මගින් සහ තීන්දුව තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකගතාවය මතගත් එකක් බවයි. ඉදිරි මහ මැතිවරණයේ තුල සහ ඉන්පසුව ඇතිවන දේශපාලන ක්‍රියාන්විතය තුල බෙදීම ඇතිවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ යෝජනා හෙවත් ප්‍රතිපත්තිමය බෙදීමට අදාළ ප්‍රකාශන ඉදිරි දින කිහිපය තුල එළිදක්වන බවද එම නිවේදනයේ සඳහන්. විමල් වීරවංශ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දෙවන කෝටාභය බවට පත් කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් ඇති බවයි. එහෙත් ජාතික නිදහස් පෙරමුණ එම උවමනාවන් නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බවද විමල් වීරවංශ මහතා අදාළ නිවේදනයේ නිකුත් කරමින් සහතික වනවා. මේ අතර ඉදිරි මහ මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. අපි තීරණය කළා තිබෙනවා යම් ආකාරයක මහජනතාව මාර්ගයෙන් චෝදනාවට සාකච්ඡාවට භාජනය වෙච්ච චෝදනාවට ලක් වූවන් ඉදිරිපත් නොකර සිටීමට දැඩි ලෙස අපේ උත්සාහ කරලා තිබෙනවා. අපේ නාම යෝජනාවල මොකද මහජනතාව බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම එම නාම යෝජනා තාමත් පිරිසිදු නාම යෝජනා වශයෙන් ඉදිරිපත් වේවි කියලා. අද වෙනකොට සජබේයට එක්සත් ජාතික පක්ෂයකට අපේක්ෂකෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ආරංචි ශාන් විජේලාල් ද සිල්වා අම්බලංගොඩින් චන්දිල්ලපු මහමැතිවරයා චන්දිල්ලන්නේ නැහැ. දැන් මේ වෙනකොට ආරංචි ගාල්ලේ හිටි කෝටිපති ව්‍යාපාරිකයා රවි දැන් චන්දිල්ලන්නේ නැහැ සජබේ. දැන් දන්න ඔයාලට වෙන වැඩේ දන්නවා. මේ දේශපාලනය නැමැති පල් වල පාර්ලිමේන්තුවේ තියෙන පල් වල මේ පාර නිලමැස්සන්ගෙන් පිරිච්ච පල් වල මාලිමාවෙන් පිරිච්ච මල් විලක් බවට පරිවර්තනය වෙනවා. ඒක දන්න හින්දා දැන් අඩුම ගානේ ඡන්දෙවත් ඉල්ලන්නේ නැහැ. සමගි ජන සඳහනේ හැටියට සමගි ජන බලවේගයේ හැටියට අපේ අභ්‍යන්තරයේ කිසිම ගැටලුවක් නැහැ. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු සමහර වැදගත් අය උත්සාහ කරනවා අපිත් එක්ක ඡන්දෙ ඉල්ලන්න. ඉතින් අපි ඒයින් සමහර අයව ආදරෙන් වැළඳ ගන්නවා. නමුත් දූෂණ චෝදනා තියෙන කිසි කෙනෙක් සමගි ජන සඳහනේ තුලට අපි ගන්නෙ නැහැ. අපි කෙරෙත් විශ්වාසයක් තබාගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මොකද අර කාසියේ දෙපැත්ත වගේ තමයි දැන් මේ වැඩපිළිවෙල. ඒක නිසා අපි සමහර දේශපාලඥ විවේචනය කරා අපි අරගෙන ආපු තාමත්ම හොඳ වැඩපිළිවෙල. ඒ වගේම දැන් ඔහුනුත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නිසා මං හිතනවා අපිට අභියෝගයක් වෙන එකක් නැහැ. මහමැතිවරණය සහ ජනාධිපතිවරණය අතර තියෙන්නේ භාරකාර ආණ්ඩුව. මේ භාරකාර ආණ්ඩුව ඇමතිවරු දෙන්නයි. ජනාධිපති තුන් දෙනයි. ඒතර අමාත්‍යාංශ විශාල ප්‍රමාණයක්. මේවා මේ කාලය තුල කරන්නේ රටේ පවතින විදියට රට ඉස්සරහට ගෙනියන්නේ. ඔය කියන කටයුතු කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව පිහිටවලා ඇමතිවරු 25ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 25ක් සහ අමාත්‍යාංශ 25ක් ඇති කරගෙන 25යි 25යි 50යි ඉන්නේ. ඇමතිලා 25යි නියෝජ්‍ය ඇමතිවරු 25යි 50යි. 50 කරන වැඩේ මේ ඇමතිවරු දෙන්නෙකුට කරන්න කොහොමවත් බෑ.